හරි හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න මගේ 10 ශ්‍රේණිය දුවල පුතාල තමයි අදත් කුරුතු අකුසයක එකතු වෙලා ඉන්නේ ඉතින් ඇත්තටම අද ඉරිදා දවසේ මගේ අනිත් පන්ති මම ඔක්කොම නිවාඩු දුන්නා හේතුව පොඩ්ඩක් අසනීප වෙලා තියෙන්නේ නමුත් ඔයාලගේ පන්තිය කරන්න හිතුවා පෑය විනාඩි 30යිනේ ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ ක්ලාස් එක කරන්න හිතුවා පොඩ්ඩක් අනිත් පන්ති ඔක්කොම මම අද නිවාඩු දුන්නා සෙමග පොඩ්ඩක් ලෙඩ වෙලා ඉස්ස ඉතින් ඒක නිසා මේ අපි වැඩේ පටන් ගමු හරි අපි ගිය සතියේ කතා කරේ ඔයාලත් එක්ක රයිල් පයනම් කියන පාඩමේ මෙන්න මේ ටික කතා කරමින් ආවේ අපිට තියෙන්නේ ෂේප් පාඩු F2 කතා කරන්න පිටු අංක 134 හරි අවබෝධයෙන් පෙළ ගන්න පිටු අංක 134 පිටු අංක 134 පිටු අංක 134 හරි බලමු අපි හරි අවබෝධයෙන් මීන්ඩුම් උරේ යාඩලේ සෙවි මඩුප්පෝන් පින්වරුම් කෝට්ටුක්කල් සරියානින් සරියනවුම් පිළෙයියානින් පිළෙයියනවුම් අඩයියාල ඉඩුවෝම් හරි අවබෝධයෙන් බලමු අපි මීන්ඩුම් උරේ යාඩලේ සෙවි මඩුප්පෝන් ලියාගමු නැවත සංවාදයට සෙවි මඩුප්පෝන් සවන් දෙමු ලියාගමු නැවත සංවාදයට සවන් දෙමු 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 පින්වරුම් கோட்டுக்கள் சரியானின் சரியெனவும் பிழையானின் பிழையெனவும் அடையாளம் இடுவோம் හරි අවබෝධයෙන් ලියාගමු පහත සඳහන් වාගන්ති கோட்டுக்கள் වගන්ති පහත සඳහන් වගන්ති 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 පහත සඳහන් වගන්ති පහත සඳහන් වගන්ති හරිනම් හරි කියා සරියානින් සරියනවෝ හරිනම් හරි කියා හරිනම් හරි කියා හරිනම් හරි කියා පුළයියානින් පුළයියනවෝ වැරදිනම් වැරදි කියා වැරදිනම් වැරදි කියා වැරදිනම් වැරදි කියා වැරදිනම් වැරදි කියා අඩෙයාලයිඩුවෝම් හිස් තැනේ යොදමු හිස් තැනේ යොදමු හිස් තැනේ යොදමු හිස් තැනේ යොදමු ස්තැනේ යොදමු ස්තැනේ යොදමු ස්තැනේ යොදමු හරි බලමු පළවෙනි ප්‍රශ්නය මුදලාම් වෙනා පාරුංගල් හරි අවබෝධයෙන් බලමු දැන් අපි පුතේ මේ වෙද්දී 10 වසරේ එක පාඩමක භාගයක් කතා කරලා ඉවරයි 10 වසරේ ඒක කතා කරන්න කාලය තියෙනවා බය වෙන්න එපා අපි මේ රයිල් පයනම් කියන පාඩම පොඩ්ඩක් ඉක්මනට කතා කරලා ඉවර කරගමු හේතුව තමයි මගේ ටාගට් එකක් තියෙනවා දැන් මම ෆිසිකල් පන්තිවලත් මේ විදිහට තමයි වැඩට කියන්නේ හේතුව තමයි දරුවන්ගේ 3 වාර විභාගය ටාගට් කරගෙන තමයි අපි වැඩ කරන්නේ ඉතින් අපේ ප්‍රදේශය තුල ඒ කියන්නේ කොරිතුවක් උස ඉන්න දකුණු පළාත තුල 10 11 ශ්‍රේණිවල දරුවන්ට විභාග පටන් ගන්නවා මාර්තු 20න් පස්සේ. ඉතින් ඔයාලටත් මම හිතන විදිහට ඔයාලා මොන පළාත් සභාවක ඉදියත් ඔයාලට 3 වෙනි වාර විභාගයට අනිවාර්යයෙන්ම මූණ දෙන්න වෙනවා මගේ පුතේ.
ඉතින් ඔයාලට ඒ විභාගයට මුහුණ දෙද්දී මේ තුන්වෙනි වාර විභාගයේ වෙද්දී 9 වසරෙන් තමයි ඔයාලට විභාගයේ පේපරේ හැදෙන්නේ මගේ විෂය තුල. දෙමළ භාෂාව තුලින් බැලුවොත් මගේ විෂය තුලින් ඔයාලට ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙන්නේ මගේ පුතේ ග්‍රේඩ් 9 වල. ඉතින් ග්‍රේඩ් 9 වල විෂය නිර්දේශය තුල අපි මේ වෙද්දී ඇත්තටම ලොකු වැඩක් කරලා තියෙන්නේ. අපිට තව ඉතාමත්ම පුංචි පාඩම් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. මේකෙත් තව ඩිංගයි දින කතා කරන්න ඉක්මනට අපි එකක් කතා කරලා ඉවර කරලා අපි මේකේ කතා කරලා ඉවර කරමු. ඉවර කරලා ඉවර වෙලා අපි දකුණු පළාත් සභා 9 වසරේ පේපරයක් සාකච්ඡා කරමු. එතකොට ඔයාලට ලස්සනට විභාගයට යන්න පුළුවන්. එතකොට ඔයාලට තව රචනාවක් දෙකක් තුනක් විතර කතා කරන්න තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් බලමු. හේතුව මේ දවස්වල රචනා එක සැරේ ඔයාලට දීලා තේරුමක් නැති නිසා තමයි මම රචනා දෙන එක පොඩ්ඩක් අඩු කරලා දෙන්නේ. රචනාවකුත් දෙන්නම් එනම් මාර්තු මාසෙට කොට ඒකත් හරි. රචනා ටිකක් කතා කරලා අපි ඒ ටික වැඩ ටික පිළිවෙලකට අරගෙන යන්න. එතකොට වැඩ ටික ගොඩ. හරි නේද? හරි. එතකොට බලමු අපි පළවෙනි එක හරි අවබෝධයෙන්. ශිවාවින් කුඩුම්බිත්තිනර් යාල් පානම් සෙල්ල උල්ලනර් ලියාගමු. ශිවාගේ පවුලේ අය හරි අවබෝධයෙන් ලියාගන්න. ශිවාගේ පවුලේ අය ශිවාගේ පවුලේ අය ශිවාගේ පවුලේ අය ශිවාගේ පවුලේ අය යාල්පාණම් සෙල්ල උල්ලනර් යාපනයේ යන්න ඉන්නවා යාපනයේ යන්න ඉන්නවා ශිවාගේ පවුලේ අය 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 යාපනයේ යන්න ඉන්නවා හරි අපි හරි වැරදි පසුව බලමු බලන දෙවෙනි ප්‍රශ්නය පයන චීට්ටුකල් මුන්පදිව සෙය මුදියුම් හරිම ලේසි පයන චීට්ටුකල් ලියාගමු ප්‍රවේශ පත්‍ර ප්‍රවේශ පත්‍ර ප්‍රවේශ පත්‍ර මුන්පදිව සෙය මුදියු කලින් ලියා පදිංචි කරන්න පුළුවන් හරි අවබෝධයෙන් ලියා ගන්න ගමන් ප්‍රවේශ පත්‍ර කලින් නැත්නම් ලියා පදිංචි කරන්න පුළුවන් හරි අවබෝධයෙන් ලියා ගන්න ගමන් ප්‍රවේශ පත්‍ර මුලින් ලියාපදිංචි කරන්න පුළුවන් 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 හරි බලමු අපි අඩුත්ත වෙනා පාරුන්ගල් මුදලාම් වහුපික්කාන කට්ටනම් නන් බලන්න රූපා හොම් ලියාගමු පළමු පන්තිය සඳහා ගාස්තුව හරි අවබෝධයෙන් ලියාගන්න පළමු පන්තිය සඳහා ගාස්තුව 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 රුපියල් 400ක් වේ පළමු පන්තිය සඳහා ගාස්තුව රුපියල් 400ක් වේ රුපියල් 400ක් වේ පළමු පන්තිය සඳහා ගාස්තුව රුපියල් 400ක් වේ හරි අඩුත්ත වෙනා පාරුගල් කොළඹින් ඉරුndo යාල්පාණම් සෙල්ල ஏழு මත්තියාල මණිත්‍යාලங்கள் எடுக்கும் ලියාගමු කොළඹ සිට කොළඹ සිට කොළඹ 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 ලිරුඳු කොළඹ සිට
යාල්පාණං සෙල්ල යාපනයට යෑමට කොළඹ සිට යාපනයට යෑමට ඒලු මනිත්‍යාලංගල් එඩුක්කුම් පැයහතක් ගනී නැත්තන් ගන්නවා එඩුක්කුම් ගන්නවා පැයහතක් ගන්නවා පැයහතක් යනවන කොළ මිදං මෙහෙයන්න යාල්පානම් සෙල්ල එච්චර යන්න මං හිතන්නේනේ ඊට වඩා වැඩි වෙනේද ඊට වඩා අඩුවෙන් යන්න බෑ වැඩි වෙයි ඉස්සර නයි යන්න පුළුවන් දැන් බෑ පෙන්මිලයිනේ නේද IOC එකේ බුදුහාමෝ 200 ගානට ගියා දෙල් ලීටරයක් නියමයි හැබැයි දැන් අපේ ඇත්තටනේ අපේ ප්‍රදේශවල තෙල් අඩුයි දැන් තෙල් අඩුයි කියලා කියන්නේ මිල නෙමෙයි සෙන්වල තෙල් නැහැ ගහගන්න දැන් කොඩි තුවක් උසේ ක්ලාස් වලට යන පුත්සයි කියලා හරිද ටියුට් ටික ගැට ගහ ගන්නවා නියමයි කුලං වැදියේදී ලස්සනට යනවා මේ දැන් තෙල් මිල නිසා පුත්සයි කියලා තමයි ක්ලාස් වලට යන්නේ ඉතින් මේ අපේ නම් ඇත්තටම තෙල් අඩුයි කියන්නේ මෙහෙමයි ප්‍රදේශයේ තෙල් තියෙනවා නැත්තේ නැහැ මේ IOC අපේ බ්‍රාන්ච් වල නැහැ මෙහෙ තියෙන සේපෙට්කෝ ඉතින් ඒක නිසා අපේ නම් තෙල් වැඩි නැහැ 180 ගානම 177 ද කොහොමද මං හිතන්නේ අරව වැඩි IOC නියමයි නේද 204යි කමන්නේ අපි මෙහෙම හරි කතා කරන්නේ කවුරු නිසාද ආ රාජපක්ෂ වරු නිසාද අපි මෙහෙම යුද්ධය හරි කරගෙන නේද ඉතින් ඒවට අපි ගරු කරන්න ඕන නැතුව තෙල් වැඩි උනා කියලා මොනා කරන්නද අපි ඒක නිසා බය වෙන්න එපා හරිද දෙයක් කරනවා රටේ නැත්තේ නැහැ ඉතින් අර කොවිඩ් ප්‍රශ්නය වගේ දැන් අර යුක්‍රේනෙත් එක්ක රුසියාව හොඳ ෆයිට් එකක් යන්න හදන්නේ ඒක දන්නවද දැනගන්න ඒ අනිවාර්යෙන් හරිද ඒක දැනගන්න ඕන ඉතින් මේ ලෝකයක් දැන් කන පිට ගිහි එන්නේ ඉතින් ඒ තත්ත්වෙත් එක ලංකාව මේ තත්ත්වෙන් යනවා කියලා කියන්නේ අත්‍තරම හොඳ දෙයක් ඉතින් ওই තත්ත්වෙත් එක්ක ඉගෙන ගන්න නැති වුණොත් නම් ඉතින් නියමයි අයි ගොඩක් හොඳයි ඒතෝ යුක්‍රේන තමයි යන්න තියන්නේ අන්තිමට යුද්ධෙට හරිද ඉගෙන ගන්න නැති වුණොත් ඒක නිසා ඉගෙන ගන්න තෙල් කොච්චර වැඩි වුණා ප්‍රශ්නයක් නැහැ දැන් බලන්නකෝ උදාහරණයක් විදියට හාල් කිලෝ එක 200ට ගියත් ඔයාලට අනිවාර්යෙන් බත් පංගු එක වේලක් අඩු කරාද අම්මල තාත්තලා අඩු කරේ නැහනේ අඩු කරේ නැහැ 200ට ගියත් කොහොම හරි ගෙනල්ලා දෙනවා ඒ තමයි හැටි ඉතින් තෙල් කියලා කියන එක වැඩි වුණත් ඉතින් ප්‍රශ්නයක් නැහැ තෙල් වැඩි වුණා කියලා අයියෝ තෙල් මිලයි මිලයි කියන වාහනවල නොගහ ඉන්නවද නොගහ ඉන්නේ නැහැ අනිවාර්යෙන් තෙල් ගහනවා කොඩි තු අප්පුස වගේ ටියුට් එක පිටිපස්සේ පුත් සයිකලේ බඳගෙන යන්නේ නැහනේ ඔයාලා හරිද ඔයාලා කොහොම හරි වාහනේ කරනවා යන්නේ ඉතින් ඒක නිසා මේ ඒක හිතන්න දෙයක් නෙමෙයි ඔහොම ගිහිල්ලා අනිවාර්ය රට ස්ථාවර වෙනවා ඉතින් රට ස්ථාවර වෙද්දී ඇත්තටම ඔයාලගේ වයස ගිහිල්ලා තියෙනවත් පුළුවන් ඒ හැටි ඉතින් මේ යන වාතාවරණයත් එක්ක සාමාන්‍යයෙන් තව අවුරුදු 3ක් 4ක් විතර යනකම් මේ සිටුේෂන් එක යනවා පුතේ මේ විදියට මේ වර්තමානයත් එක්ක ඉතින් අර ඒ අඩුපාඩුත් එක්ක ඉතින් අඩුපාඩු ගැන හිතන්නකෝ තියෙන දෙයින් මැජර්මන්ට් තමයි තියෙන්නේ ඒක නිසා අඩුපාඩු ගැන හිතන්න යන්න එපා අඩුපාඩු ගැන හිතන්න ගියොත් යුක්‍රේනයට තමයි යන්න තියෙන්නේ යුක්‍රේනයට යන්න ඕනේ නැහනේ ඉගෙන ගන්න හරිද හරි බලන්න තෙල් ගැන කතා කරමු කොළඹල ඉරොන්දු යාල්පාණන් සෙල්ල එයලු මනිත්‍යාලංගල් එඩුක්කුම් තියාගමු කොළඹ සිට යාපනයේ යෑමට පැය 7ක් ගන්නවා නැත්නම් ගනි හරි බලන්න ඊළඟ ප්‍රශ්නය පොයිනට් චීට්ටු මුන්පදිව් සෙයිදාල් ඉරත්තු සෙය්‍ය මුඩියුම් ලියාගමු ගමන් ප්‍රවේශ පත්‍ර පස්වෙනි ප්‍රශ්නය ගමන් ප්‍රවේශ පත්‍ර ගමන් ප්‍රවේශ පත්‍ර මුන්පදිව් සෙයිදාල් මුලින් වෙන් කරොත් නැත්නම් වෙන් කර නිසා හරි අවබෝධයෙන් ලියා ගන්න වෙන් කරොත් කියලා ලියා ගන්න පුළේසි අනිමාර්ථේ වෙන් කළොත් ඉරතු සෙය මුඩියුම් අවලංගු කරන්න පුළුවන් අවලංගු කරන්න පුළුවන් දැන් අනිත් දේ තමයි දැන් පුංචි දෙයක් හරිද දැන් අපේ ප්‍රදේශවල ඇත්තටම දැන් ලොකු මහා කියන්නේ අපේ ප්‍රදේශවල ලොකුවටම කුගුරු ගොවිතැන නැහැ දැන් ගොඩක්ම කුඹුරු ගොවිතැන අනුරාධපුරයේ පොළොන්නරුව ප්‍රදේශවලනේ තියෙන්නේ. ඉතින් දැන් අර රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර දුන්නනේ ගොවීන්ට. ඉතින් ඕ මේ පාර අස්වැන්න කලින්ට වඩා වැඩි. ඇත්තම වැඩි. දැන් අපේ මම අඳුරන සර් කෙනෙක් ඉන්නවා ආමිගේ පැන්ෂන් ගිහිල්ලා චීෆ් සර් කෙනෙක්. ඉතින් ඒ සර්ුත් කුඹුරු වැඩ කරනවා. මට කිව්ව දෙයක් තමයි මේ කොළිතුවක්කුස
අපිට කළ නොහැක්කක් නැහැ. ඒ කියන්නේ කරන්න බැරි දෙයක් නැහැ නේ ආමියකට. ඉතින් ඒ කට්ටිය අනිවාර්යයෙන් දැයි සර් ෂුවර් එකටම මට කිව්ව කතාව මේ කියන්නේ. ඒ ඒ සර් කාබනික පොහොර තමයි භාවිතා කරලා තියෙන්නේ. මිය පාරට වඩා අස්වැන්න වැඩි මේ පාර. මේකයි. හොඳ දේවල් ටිකක් තියෙනවා. ඇත්තටම දැන් මම පොහොත්තු තමයි බොරු කියන්න ඕනේ නැහැ නේ. අපිත් රාජපක්ෂ තමයි. ඉතින් මේ මුලින් නම් බැන්නා. නමුත් අපිට තේරෙනවා දැන් යන වාතාවරණයක් තියෙනවා ඇත්ත. ස්ථාවරය අඩුයි. නමුත් අර වෙන්න දේවල් ටිකක් තියෙනවා. දැන් ලංකාවේ වාහන හදන්න පටන් අරන් තියෙන දන්නවද ඒක? මහින්ද්‍රායකින් අලුතෙන්ම වාහන හදනවා දැන් ලංකාවේ. ඊළඟට දැන් ලංකාවට ගෙන්නන්න හදන ආනයනය කරන්න අවසර දෙන්න හදන ඉලෙක්ට්‍රික් වාහන වලට. ඒ කියන්නේ ඉන්ධන නෙමෙයි ඉලෙක්ට්‍රික් චාර්ජින් වාහන. ඉතින් ඒක හොඳ දේවල්. එතකොට ඉන්ධන පරිභෝජනය අඩු වෙලා අනිත් පැත්ත ඉලෙක්ට්‍රිසිටි එක ඔක්කොම දුවන්න හදන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් හොඳ පැත්තක් තියෙනවා නැත්ති නැහැ. අර කාබනික පොහොර ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඒකින් අස්වැන්න ගොඩක්ම වැඩි කියලා ඒසර් මට කිව්වා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා ඉතින්. සතු ගුණාත්මක පැත්ත තියෙනවා. ඉතින් ඒක තමයි. ඔයක් උනත් ඒව තමයි නේද? ඔහොත්තු. හරි. හරි නේද? හරි. ඔය ප්‍රශ්න පහ හරි නේද ළමයි? පිළිතුරු ටික බලන්න ඕනද? ආ ඔහොත්තු කියන්නේ කතා කරේ. ඔහොත්තු තමයි පිටින්නේ නැහැ. බලමු අපි පළවෙනි ප්‍රශ්නය. ශිවාගේ පවුලේ අය යාපනයේ යන්න ඉන්නවා. යාපනයේ යන්න ඉන්නවද? හරිද වැරදිද ඒක? හරි කියන අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. හරි කියන අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. අපි ඉක්මනට වැඩේ කරමු. ආ ඔක්කොමලා හරි නේද? ඔක්කොමලා හරි. එහෙනම් ඒක හරි. බලමු ඊළඟට. පයන චීතු මුල්පදින් සෙය මොඩියෝ ගමන් ප්‍රවේශ පත්‍ර කලින් ලියාපදිංචි කරන්න පුළුවන්ලු. හරිනම් හෑන්ඩ් රේස් එක දාන්න ඉක්මනට. පං කරන්න. සර් උත්තර උසන් ඉන්නා. අයියෝ හෑන්ඩ් රේස් එක දාන්න ඉක්මනට. හරි නේද? ඒකත් හරි. ඊළඟට මුදලාම් බහු පිටකාණ කට්කන ලියා ගන්න. සෝරි බලන්නකො තුන්වෙනි එක හරිද වැරදිද? හරි කියන හැන්ඩ් රේස් මාක් එකක් දාන්න බලන්න. ඒකත් හරි කියනවාද? අයියෝ ඒකත් හරි කියනවා නැද්ද? ආ ඒක වැරදිද? වැරදිද? ඇයි වැරදි වෙන්න හේතුව මට කියන්න බලන්න. ඇයි වැරදි වෙන්න හේතුව මල්කි? ඇයි වැරදි වෙන්න හේතුව පුතේ? ඇයි වැරදින්න හේතුව? සර් තේදි කියන විදිහට රුපියල් 1500ක් ගන්නවා. ආ 1500ක් යනවා නේද මල්කි? ඒකනේ. ආ එහෙනම් වැරදි. එතකොට බලන්න හතරවෙනි එක කොළඹෙල් ඉරුඳු යාල්පාණම් සෙල්ල ලේසි. කොළඹ සිට යාපනය යන පය හතක් ගන්නවලු. හරිනම් අතුස්සන්න. හරිනම් හෑන්ඩ් රේස් එකක් දාන්න. ආ හරි කියනකොට හෑන්ඩ් රේස් දාලා ඉවරයි. එහෙනම් හරිද? වෙලාව ගන්න ඕනේ නැහැ. ඊළඟට පස්වෙනි එක ගමන් ප්‍රවේශ පත්‍ර කලින් ලියාපදිංචි කරාම අහෝසි කරන්න පුළුවන්ලු. හරිද? හරිනම් හෑන්ඩ් රේස් එකක්. පුළුවන්ද? ආ බෑ නේද? අන්න හරි. ওই විදිහට තමයි එන්න ඕනේ. නියමයි. පාර්ලිමේන්තුව විධානයන් ටික දෙනවා. අරකින් අතපය ඔස්සනවා පාර්ලිමේන්තු වගේ. හරි ඒ රන් ස්ථාපිත. හරි රන් ස්ථාපිතයි. හරි ඔන්න විධායක සභාවෙන් අවසරය දීලා තියෙන්නේ. හරි හරි වැරදි හරි වැරදි. හරි නේද? හරි ඒ විදිහට තමයි එන්න ඕන. හොඳයි ඉක්මනට හරි වැරදි හදන්න. පාර්ලිමේන්තු වගේ තමයි. කොටුවක් උසර තමයි කතානායක. හරිද? මමත් ටික දවසක් කතානායකවරෙක් විදිහට ඉඳියා. ඔව්. ඇයි තමල් රාජපක්ෂ? ඒකනේ. තමල් රාජපක්ෂ. හරි. ওই දෙක තමයි පිළිතුරු ටික එන්න ඕන. බලන්න ඊළඟට ක්‍රියාකාරකම් අංක 9. ෂෙට් පාඩු 9. ඉක්මන් කරමු පුතේ වැඩි වෙලා ගන්න එපා. විහිළුවේ තහලුවෙන් ඕන වැරටි කරන්න. මෙතනින් අපිට වැරටි කිරුණාට පස්සේ පාඩම ඉවර කරන්න පුළුවන් ට්‍රයි එක දෙමු අද. බැරි වුණා ලබන සතිය පුළුවන් ඉවර කරන්න. හරි. ඔන්න ලස්සන කවි පන්තියක් තියෙනවා. සිංදුවට සවන් දෙමු සින්දුවට සවන් දෙමු. සින්දුවට සවන් දෙමු.
ඉසෙයුඩන් පාඩිම හිල්වෝන් සංගීතය සමග ගයා සතුටු වෙමු. සංගීතය සමග ගයා සතුටු වෙමු. අද ඇත්තටම අසනීප වෙලා කියලා පන්ති ටික නතර කරාට රෙස්ට් කරන්නුනේ නැහැ. හේතුව දැන් මැයි මාස විභාගය තියෙනවානේ. පෙබරවාරි මාසේ අදින් හිටින් ඉවරයි. එතකොට ඉතින් මාර්තු ඊළඟට මාර්තු අප්‍රේල් මැයි ගණන් ගන්න බෑනේ. තැමිල් තියෙන අන්තිමට ඉතින් අපි අප්‍රේල් වෙද්දි වැඩට ඉවර වෙන්න ඕන. ඉතින් ඒකත් එක්ක නිකන් ඉන්න වෙලාවක් ඇත්තටම රෙස් කරන්න කියලා බොරු වල අපරාධ ක්ලාස් ටික කරා නම් මට ඉවරයි. මේ ටියුට් හැදුවෙන් කරේ පේපර් හදලා පේපර් බලලා වැඩ ගොඩක් තිබ්බයි තුන් මේවත් එක්ක රෙස් කරේ නැහැ. ඉතින් අපේ වගකීමක් තියෙනවනේ පුතේ. අපි ළඟට දරුවෙක් එවන්නේ ලොකු වගකීමක් හිතේ තියාගෙන විශ්වාසයක් තියාගෙන. ඉතින් ගිය අවුරුද්දේ අනිත් හැම සබ්ජෙක්ට් එකකටම සී තියෙන ළමයින්ට තමිල් වලට විතරක් ඒ තියෙන ළමයි ඉන්නවා. කොටුවක් උසගේ ඇවිල්ලා පන්තියට. ඉතින් ඒ විශ්වාසය තුල අපි වැඩික් කරනවා. ඔයාලටත් එහෙම තමයි. එක්සෑම් ළඟදී අපිට හොඳ වැඩක් කරන්න පුළුවන්. බය වෙන්න එපා. ලස්සන වැඩ කරමු. ඒකයි මම මේ 9 වසරේ අත්දාරම හදලා දෙන්නේ. එතකොට විභාගයේ තේම ලකුණක් ෂුවරනේ. අපි වැඩ ටිකට යමු. හරි. බලමු අපි හරි අවබෝධයෙන් ගීතයට සමන් දෙමු. සංගීතය සමග ගයා සතුටු වෙමු. බලන්න. ඔන්න සින්දුවක් තියෙනවා. සින්දු කියන්න බෑ සර්ටම. හරිද? සර් සින්දු කිව්වොත් නියමයි. බලන්නකො හරිම ලේසි මේක. ලියාගන්න තේරුම. සර් සින්දු කියන්න කිව්වොත් ඔයාලට මේ නින්ද ආවේ. හරි බලන්න. කූචික්කු. හරි බලන්න. මෙහෙමයි. ඕකේ තියෙන්නේ කෝච්චියක් ගැන. කෝච්චිය යද්දි සද්දෙනව නේද අර කුචු 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 කියලා? එහෙම නේද සද්දෙන්නේ අර පොඩි කාලේ මතක නැද්ද? අර කුචු 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 කියලා අර සින්දුවක් කියාගෙන අපි යන්නේ පෙරපාසල් කාලේ මතක නැද්ද? අර ටීවී එකේ ගියා නේද? අර කුචු 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 කියලා අතින් අර මේව කරගෙන එහෙම සද්දයක් තමයි අපිට යන්නේ. හරිද? ලියාගමු. කූචික්කු ලියාගන්න. පළවෙනි පේළියේ තේරුම අපි ලියාගමු පිළිවෙලට. කූචික්කු කූචික්කු. ඊළඟට බලන්න පුක්කු කූ. හරිම ලේසි බලන්න. හරිම ලේසි බලන්න. පුක්කු කූ. අර කෝච්චිය තියෙන්නේ ඒකේ සද්දි තියෙන්නේ ඔය. ඊළඟට චික්කු ලියාගන්න. වචනින් වචන කියන්නේ ඒකයි නැත්තම් පටලැවෙයි. චික්කු චික්කු කියන්න ගිහිල්ලා දිව පටලැවෙයි. ඔය පිළිවෙලට කියන්නේ ඒකයි. හරිද? හරි බලන්නකො සර් මාක් කර කර කියන්න නැත්තම් පටලව ගන්න. කූ චික්කු ලියාගන්නකො වචනින් වචන කියන්නම්කො. කූ චික්කු. ඊළඟට මෙතන පුක්කු. පුක්කු. ඊළඟට ඊළඟට බලන්න චික්කු. චික්කු හරි අවබෝධයෙන් ලියාගමු. චික්කු. ඊළඟට පුක්කු. පුක්කු. ඊළඟට චික්කු. මොනවාදනේ චික්කු කියනවා, කූ කියනවා, හූ කියනවා. හරි වණියමයි බලන්නකො. අන්තිමටත් තියෙනවා කුක්කු කියලා. අර කෝච්චිය යද්දි කුචු 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 අර කුචු 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 කියලා අන්නේ සද්දේ තියෙන්නේ. කූචික්කු පුක්කු කූචික්කු පුක්කු චික්කු පුක්කු අන්න එහෙමයි. හරිද? ඔක කියන්න කියලා දිව පටලව ගන්න එපා. හරි හරි බලන්න ඊළඟට. ලියාගත්ත නේද මේ පළවෙනි පේළියේ තේරුම? ලියාගත්ත හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න ඉක්මනට. වැඩි වෙලා ගන්න එපා. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. හෑන්ඩ් රේස් මාක් එකක් දා. හරි නේද? හොඳයි. එලිවර අපි බලමු දෙවෙනි පේළිය. බලන්න. නීണ്ട වණ්ඩි තෝඩරු වණ්ඩි. නීണ്ട වණ්ඩි දිග වාහනය. ලියාගමු දිග වාහනය.
දිග වාහනය තොඩර් වණ්ඩි කියන්නේ පෙළට තිබෙන වාහනය. ඒ කියන්නේ එක පෙළට තියෙන වාහනය. නීන්ද වණ්ඩි දිග වාහනය තොඩර් වණ්ඩි පෙළට තියෙන වාහනය. 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 හරි. අடுத்த වාක්‍යයක් බලමු. නීන්ද තොලයිවිල් போகும் வண்டி. නීන්ද තොහිවිල් ලියගමු. දිග. හරි අවබෝධින් දිග. තොහිවිල් போகும் வண்டி. දුරක් යන වාහනය. දිග 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 දුරක් යන වාහනය. අடுத்த වාක්‍යයක් බලමු. தண்டவாளத்தில் அது போகும். தண்டவாளம் කියන්නේ රේල් පීලි. தண்டவாளத்தில் அது போகும். ලියගන්න. රේල් පාරේ එය ගමන් කරයි. தண்டவாளத்தில் அது போகும். රේල් පාරේ එය ගමන් කරයි. 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 ඊළඟ වාක්‍ය බලන්න. තඩතඩ වෙන්රේ විරේන්දු ඕඩුම්. තඩතඩ වෙන්රේ ඩකස් ඩකස් කියා වේගයෙන් දුවයි. ඩකස් ඩකස් කියා වේගයෙන් දුවයි. ඩලස් ඩලස් නෙවෙයි හරිද? ඩලස් ඩලස් කියා නෙවෙයි හොරද? ඩකස් ඩකස් කියා. දලස් දලස් නෙවෙයි. ඩකස් ඩකස් කියා වේගයෙන් දුවයි. ඩකස් ඩකස් කියා වේගයෙන් දුවයි. ඩකස් ඩකස් කියා වේගයෙන් දුවයි. හරි. බලමු අපි ළඟ වාක්‍ය. කූ එන්රෝ ඔලිප්පදු කුහෙයි වණ්ඩි. කූ කියා හූ නෙවෙයි පුතේ කූ කියා. කූ කියා ඔලි කියන්නේ ශබ්දය. ඔලිප්පදු ශබ්දය නගන්නේ. කූ කියා ශබ්දය නගන්නේ. කූ කියා ශබ්දය නගන්නේ. කූ කියා ශබ්දය නගන්නේ. පුහෙයි වණ්ඩි දුම් කෝච්චිය. දුම් කෝච්චිය. කූ කියා හඬ නග. කෝ කියා හඬ ගන්නේ නේ හරිද? කූ කියා කූ කූ. කූ කියා හඬ නගන්නේ දුම් කෝච්චිය. පුහෙයි වණ්ඩි දුම් කෝච්චිය. කූ කියා හඬ නගන්නේ දුම් කෝච්චිය.
ඌ කියා හඳුනාගන්නේ දුම් කෝච්චිය. ඊළඟට බලන්න පාම් මෙන්රෝලි පදු මින් වන්දේ. පාම් කියා හඳුනාගන්නේ පාම් පාම් නෙවෙයි හරිද? අර බ්‍රෙඩ් නෙවෙයි. ඔයාලා සිංහලෙන් කියන්නේ බ්‍රෙඩ් කියලා ඒව නෙවෙයි. හොඳද? සිංහලෙන් බ්‍රෙඩ් කියන්නේ ඒව නෙවෙයි. පාම් පාම් කියා හඳුනාගන්නේ මින් වන්දේ විදුලි කෝච්චිය. මින් පාම් කියා හඳුනාගන්නේ මින් වන්දේ විදුලි කෝච්චිය. පාම් කියා හඳුනාගන්නේ විදුලි කෝච්චිය. පාම් කියා හඳුනාගන්නේ විදුලි කෝච්චිය. සරි, ඒ කියන්නේ මෙහෙමයි. ගල් අඟුරු කෝච්චියට පුතේ අඟුරු දෑවට පස්සේ ඒක දහණය වෙනවා. ඒක ඇත්තටම ඔයාලා ඉගෙන ගන්නවා සයන්ස් වලදී. දහණය වීමක් සිදු වෙනවා. දහණය වෙද්දී ඔයාලා දන්නවා ඕනෑම දෙයක් දහණය වෙද්දී කාබන් ඩයොක්සයිඩ් තමයි පිට වෙන්නේ. ඉතින් ඒ වගේ එතන අර දහණය වීමේදී එන්ජින් ක්‍රියාකාරීත්වය එන්ජින් කාර්යක්ෂමතාවය සඳහා අමතර ශක්තියක් වැය කිරීමේදී අතුරු ඵලයක් විදිහට පිට වෙනවා ශබ්දය. ඒක තමයි කූ කියලා කියන්නේ. ඉතින් නමුත් ඊළඟට පාම් මෙන්දු ඔලිප්පදු මින් වන්දි. පාම් කියා හඬ නගන්නේ විදුලි කෝච්චිය. විදුලි කෝච්චියට කිසිම ප්‍රශ්න නැහැ. හරිද? විදුලි කෝච්චියට කිසි ප්‍රශ්නයක් නැහැ. ලස්සනට පාම් කියලා තමයි යන්නේ. හරිද? ඉතින් ඒ කියන්නේ දහණය වීමක් අඩු වෙන එතන විදුලිය වගේ ලස්සනට වැඩයි. ලංකාවේ නම් විදුලි කෝච්චි නැහැනේ. අහලා නැහැ නේද? ආ ලංකාවේ විදුලි කෝච්චිය අහලා දිනවද? නෑ. මම නම් අහලා නැහැ. හරිද? වෙන රටක නම් වෙන්න පුළුවන්. ලංකාවේ නම් විදුලි කෝච්චි නැහැ. ඒ තරම්ම තාක්ෂණයක් ලංකාව තුබ නැහැනේ. හරි. ඉතින් මතක තියාගන්න පොඩ්ඩක් වැදගත් වේවි ඊළඟ ප්‍රශ්න ටිකට. හරි. බලන්න ඊළඟට අදුත් වාක්‍යම් පාරුංගල් පච්චේ සිවප්පු කොඩි කලේ කොළ රතු කොඩි ලියාගමු. කොළ රතු කොඩි කොළ පාට කියලා පච්චේ නිගම් කියලා වනම් තමයි ගැලපෙන්නේ. පාට කියලා ලියන්න එපා. පච්චේ සිවප්පු කොළ රතු කොඩි 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 බලන්න ඊළඟ පේළිය නිලෙයි. බලන්න නිලෙයි තලයිවර් කාටිඩුවාර්. නිලෙයි තලයිවර් නිලෙයම් කියන්නේ ස්ථානය. තලයිවර් කියන්නේ නායකයා. මගේ පුතේ බලන්න නිලෙයි තලයිවර් ස්ථානාධිපති. ස්ථානයේ අධිපති ස්ථානාධිපති ලෙස ස්ථානාධිපති ස්ථානාධිපති කාටිඩුවාර් පෙන්වයි. කාටිඩුවාර් පෙන්වයි. කාටිඩුවාර් පෙන්වයි. කාටිඩුවාර් පෙන්වයි. කාටිඩුවාර් පෙන්වයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා දුම්රිය මට පොඩ්ඩක් අත හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. කෝච් එක ගිහිල්ලා තියෙනයි පොඩ්ඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න. ඒවත් බලන්න ඕනනේ. නැත්තම් කොඩි තුවක් උසය ගානේ මුලින් කෝච් එක එක්කන් යන්න ඕන සර් කිව්වද? හරිද?
බයින්න බයින්න බා සර්ගේ තනි විදිහේ මම එක්කන් යනවා කෝච්චි එක ඔයාලා හෑන්ඩ් රේස් එකක් දාලා බලන්න කෝච්චි ගිහුවේ අපේ තියෙන්නේ නියමයි 10 දිනයි කෝච්චි ගිහිලා තියෙන්නේ නේද ඉතුරු ටික ඔක්කොම අපි මේ කොඩිතුවක් සර් ගාන එක්කන් යන්න කෝච්චි එක හොඳයි හරි ඉතින් මෙහෙමයි කෝච්චි දැන් මෙහෙමයි අපේ ස්කෝල් එක නම් ස්ථාන ස්කෝල් එක ඉන්නවා විදුහල්පතිවරේ ඒ වගේ තමයි දුම්රිය ස්ථානයක අනිවාර්යෙන් ඉන්නවා පුතේ ඒක පාලනය කරන ස්ථානාධිපති කෙනෙක් අන්න එයා දැන් ඔය කියන්න බලන්න පච්චේ සිවප්පු කොඩිහලේ රතු කොළ කොඩි නිලේ තලේවර් කටිඩුවාර් ස්ථානාධිපති පෙන්වයි එයා මොනවද පෙන්වන්නේ රතු පාට කොඩියයි කොළ පාට කොඩියයි රතු පාට කියන්නේ JVP එකවත් කොළ පාට කියලා කියන්නේ UMP එකවත් නේ හොඳද නැත්තම් මේ ඒවත් බලයි මේ එහෙම නෙමෙයි පෙන්නවලු ඊළඟට දැන් එහෙම පෙන්නද්දි ඔය කොඩි වල අර්ථයක් තියෙනවා මොකද්ද බලන්නකෝ මේ අර්ථය බලන්න ඊළඟ පේළිය අදුත්ත වාක්‍යම් පාරුංගල් ශිවප්පේ කාටිනාල් නින්දු විදු ලියාගන්න රතු පෙන්නුවොත් හරි අවබෝධයෙන් ලියාගන්න රතු පෙන්නුවොත් රතු පෙන්වුවොත් රතු පෙන්වුවොත් රතු පෙන්වුවොත් රතු පෙන්වුවොත් රතු පෙන්වුවොත් නින්රු විදුම් නවති නින්රු විදුම් නවති රතු පෙන්වුවොත් නවති රතු පෙන්වුවොත් නවති ඊළඟ පේළිය බලන්න පච්චේ කර්ටිනල් පොයින්ට් ඕඩු ලියා ගන්න කොළ පෙන්වුවොත් පැන දුවයි පොයින්ට් ඕඩු පැන දුවයි රතු පෙන්වුවොත් නවති කොළ පෙන්වුවොත් පැන දුවයි කොළ පෙන්වුවොත් පැන දුවයි කොළ පෙන්වුවොත් පැන දුවයි කොළ පෙන්වුවොත් පැන දුවයි හරි ඔන්න හරි අවබෝධයෙන් මතක තියාගන්න දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේකෙන් ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්න හරිද ලේසි වෙන්නේ නැහැ වැඩේ පොඩ්ඩක් මේක අමාරුයි අමාරුයි කියලා කියන්නේ බලන්නකො දැන් ඔයාලා මුලින් අමාරුයි දෑවා ඩක ඩකස් කියලා ඊළඟට මොකද්ද ආ බලන්නකො සර් අමාරුයි දාපු විදිය ඊළඟට මොනවාද කූචික්කු පුක්කු කූචික්කු පුක්කු චික්කු පුක්කු කියලා එතනත් අමාරුයි දාලා තියෙන්නේ හරිද ඊට පස්සේ දැන් ඔළුව තුන දුවන්නේම කූචික්කු පුක්කු කූචික්කු එහෙම කියලා තමයි ඔළුව තුන දුවන්නේ හරිද ඉතින් ඒ වගේ ඉතින් මේ ඉතිරියට තියෙන ප්‍රශ්න පහක් තියෙනවා ක්‍රියාකාරකම් අංග 10 ෂෙට් පාඩු පත්තම් වල ක්‍රියාකාරකමේ බලන්න ප්‍රශ්න තියෙනවා පහක් පෙළ ගන්න ඉක්මන 136 වෙනි පිටුව හරි මලේසි නේද සර් එක වැඩ කරන්න ඉක්මන් කරමු හරි බලන්න පාඩලේ අවධානිත්වෝ පින්වරු විනා කලකු විඩේ එළදුවෝම් ලියාගමු ගීතයට අවධානය යොදා පොඩක් ඉක්මන් කරමු පුතේ ගීතයට අවධානය යොදා පරිම ඉතලා කරගන්න try කරමු අපි ගීතයට අවධානය යොදා පින්වරුම් විනාක්කලුක්කු පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියමු පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියමු පිළිතුරු ලියමු පිළිතුරු ලියමු පිළිතුරු ලියමු හරි දැන් මෙහෙමයි
ඔය ඔයාලට පුරු කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඡේදයක් නැත්නම් කවි පන්තියක් කියවලා පිළිතුරු ලියන්න පුරුව තමයි දැන් දෙන්න හදන්නේ. සර් මුලින් තේරුම කියන්නේ නැහැ. තේරුම කියලා මුලින් කවදාවත් සාමාන්‍ය පෙළ විභාගයට ගිහලා කොලිටුවක් උසයාගෙන තේරුම කියන්නේ නැහැ ළඟට ඇවිල්ලා. හොඳද? අපි ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉතින් ඒක හදාගන්න මම දැන් දෙනවා ප්‍රශ්න පහට විනාඩි 5ක්. හරි අවබෝධයෙන් ලියන්න බලන්න. හරි අවබෝධයෙන් ලියන්න බලන්න. අච්චු පොතේම ලියන්න. අච්චු පොතේම ටක් ගාලා ප්‍රශ්න ටිකට පිළිතුරු ටික ලියන්න ඕන ටක් ගාලා. ඉක්මනට විනාඩි 5ක් දෙනවා. ඉක්මන් කරන්න පුතේ. ඔය ප්‍රැක්ටිස් කරන්න ඕන. ඊයේ 11 වසරේ පන්තියට විනාඩි ගෙදර වැඩක් දුන්නා රචනා දෙකක් ලියන් එන්න කියලා. රචනා දෙකක් ලියන් එන්න කියලා ගෙදර වැඩක් දුන්නා. ඊට පස්සේ කවුරුවත් ලියවලේ. හරිද? විනාඩි 20යි පන්ති ඉගැන්නුවේ ඉතුරු ටිකේම රචනාව ලියුවයි නියමයි. 10 වෙනිදා කලින් ඔක්කොම මට ෆොටෝස් ගහලා ඉවරත් ඉවරයි. එහෙම තමයි. ඔයාලටත් ඒක තමයි ඉතින් වැඩ නොකරොත්. අනිවාර්යයෙන්ම මෙහිමයි. ඔන්ලයින් තමයි. නමුත් ඔන්ලයින් වලත් යන්න විදියක් තියෙනවා. ඒක අපි අඳුරගෙන තියෙන්නේ. ඒ අඳුරගත්තදී අපි ඉතාමත්ම ක්‍රමවත් විදිහට ඔළුවට දාවන්න ඕන. ප්‍රතිඵලනේ හැදෙන්න ඕන. ප්‍රතිඵල හදාගන්න මහන්සි වෙන්න ඕන. හරි අවබෝධ. ඉක්මන් කරන්න ප්‍රශ්න පහක් තියෙනවා. ඉක්මන පිළිතුරු පහ ලියන්නකො ලේසි. ලියන්න බලන්න. ඔන්න කාලය දීලා තියෙන්නේ. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. හරි අවබෝධයෙන්. හරි අවබෝධයෙන් වැඩේ කරන්න හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් පිළිතුරු ටික ලියන්න ඔන්න වැඩක් වෙලාව දීලා තියෙන්නේ ප්‍රයෝජනය ගන්න දුන්න වෙලාවෙන් තමන් හිතටවංකව වැඩ කරන්න පුරුදු වෙන්න නැත්නම් විභාගයට ගිහිල්ලා ඇත්තටම වැඩ නොකර ඉන්න එකේ ප්‍රතිඵල එන්නේ එක්සෑම් එකේදී හරි අවබෝධයෙන් ලියන්න හරි අවබෝධයෙන් පිළිතුරු සපයන්න හරි අවබෝධයෙන් පුතේ කලබල නැහැ ලස්සන පිළිතුරු ටික ලියන්න විභාගයට ගිහිලා ඔබයි විභාග වලට මුහුණ දෙන්නේ පොලිතුවක් උස ලියන්න තියෙන දෙමළ භාෂාව ඔක්කොම විභාග ලියලා තියෙන්නේ මට තා එකයි තියෙන්නේ සාහිත්‍යයේ ඩිප්ලෝ සාහිත්‍ය ඇඩ්වාන්ස් ලිටරචර් පැත්ත විතරයි කරගන්න තියෙන්නේ ඒක මෙහෙ නෙවෙයි තියෙන්නේ ඒක ඉන්දියාවල තියෙන්නේ ඉතින් ඒක අනිවාර්යෙන් කරනවා මම
ඉතින් අර කොවිඩ් සිටුේෂන් එක ආව නැත්තම් මම එකක් වෙලාට කරලා ඉවරයි. දැන් මෙහෙ වගකීම් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මට මගේ අධ්‍යාපන කටයුතු ගැන හිතන්න වෙලාවක් නැති වෙලා තියෙන්නේ. හේතුව දරුවන්ගේ වගකීමක් කියලා කියන්නේ same same දෙයක් නෙවෙයි සාමාන්‍ය පෙළනේ එක ඒකක්නේ. ඉතින් ඒක ඒකක වගකීම ගන්නවා කියලා කියන්නේ ලේසි සෙල්ලමක් නෙවෙයි. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක අපිට දෙයක් කරගන්න දැන් අපේ දරුවන්ට දෙයක් කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම දෙන එක තමයි අපේ තියෙන එකම ටාගට් එක. ඒක හදාගමු අනිවාර්යෙන්ම. පොඩ්ඩක් අපි ඉක්මන් කරලා පාඩම් ටික ඉවර කරගෙන ඉක්මන්ට අපි පාස් පේපර් වලට යන්න අවධානමක් දෙන්න ඕනද? මම අවධානයක් දෙන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් හොඳ වැරටියක් කරමු අපි. නියමයි. ඉක්මන් කරන්න. හරි අවබෝධයි. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. හරි. ඕක ලියන ගමන් පොඩ්ඩක් අහගන්න තව දෙයක්. දැන් මගෙන් දෙන්න තුන් දෙනෙක් මැසේජ් කරලා අහලා දැන් මැසේජ් දාලා තියෙනවා. තමිල් කෝස් එකට ස්ටුඩන්ට්ස්ලා අරගෙන ඉවරද? හොඳ ප්‍රශ්නයක්. හරිද? මෙහෙමයි. දැන් දෙමාපියන්ගේ ඉල්ලීමකට තමයි පුතේ ඔය තමිල් කෝස් එක මම අපේ ආයතනින් මගින් ඇහුවා කොඩිතුවක් උස තමිල් කෝස් එකක් අපේ දෙමාපියෝ ඉල්ලනවා සර්ට වෙලාවක් දෙන්න පුළුවන්ද කියලා. මම මෙහෙ පන්තියක් පෝස්ට්පොන්ස් කළා. නතර කරලා තමයි මාස 4ක් වහලට කෝස් එකක් කරන්න හදන්නේ. ඉතින් ඒක නිසා ඒක මාර්තු 6 වෙනිදා පටන් ගන්නවා. ඒකට මම කිව්වේ හසුන් සර්ට සර් මෙහෙමයි කෝස් එකක් අපි කරද්දී වගකීමක් ගන්න ඕනේ සර් උත්තර. ඔව් සර් අනිවාර්යෙන් වගකීම තමයි තියෙන්න ඕන කියලා සර් දන්නවා. පොරිතු අකුසල දෙයක් වාර දුන්න කියලා කියන්නේ අනිවාර්යෙන් වගකීම තමයි අංකික කියලා. ඉතින් ඒක නිසා 100 තමයි කිව්වේ. නමුත් දැන් දෙමාපියන්ගෙන් ආයතනයට තව ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා. තව කට්ටි එකතු කරගන්න. ඒ කියන්නේ තව කට්ටි අපේ දරුවන්ට තව අවස්ථාව ලබා දෙන්න කියලා සම්බන්ධ වෙන්න. හේතුව පුතේ දැන් සීමිත පිරිසක් ගන්නවා කියලා මම අදත් මැසේජ් එකක් ගෲප් එකට දාන්න ප්‍රධානතම හේතුව තමයි දරුවන්ගේ සතියකට අපි ස්පීච් එකක් චෙක් කරනවා. කෝස් එක කොන්තුවක් උසර්ගෙම නියම කෝස් එකක් යන්නේ. ඒ කියන්නේ මටම ආවේණික වෙච්ච කෝස් එකක්. මට මමම හොයාගත්ත අලුත් දේවල් ටික කෝස් එකට ඇප්ලයි කරලා නියම ෂෙඩියුල් එකකට දැන් මෙලා මේ විදිහ ෂෙඩියුල් එක අපි හදලා ඉවරයි සර්. ඒක ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ඉතින් සතියකට දවසක් ස්පීච් එකක් තියෙනවා. සතියකට දවසක් තියෙනවා පුතේ වචන උච්චාරණය ප්‍රනවුන්ස් කිරීම. ඊළඟට සතියකට දවසක් තියෙනවා වාක්‍ය පහක් උච්චාරණය කිරීම. ඒ විදිහට මාස 4 වැඩ ටික මේ විදිහට හදලා ඉවරයි. ඉතින් ඒ වගේ දරුවන්ගේ වොයිස් රෙකෝඩ්ස් ගෙන්න ගන්න තියෙනවා, දරුවන්ගේ වැඩ ටික චෙක් කරන්න තියෙනවා. ඉතින් මේක මේවත් එක්ක පොඩ්ඩක් වැඩ දරුවෝ වැඩි වෙන්න වැඩි වෙන්න අපිට අර පෞද්ගලික අවධානය දෙන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මට මෙහෙ තියෙන වැඩ රාජකාරීත් එක්ක මම ඒකයි කියුවේ ළමයි 100ක් කියලා. නමුත් අර ආයතනෙට කියලා තියෙනවා තව දරුවන්ට සම්බන්ධ වෙන අවස්ථාව දෙන්න සර්කින් ඉල්ලලා කියලා. ඉතින් මම කිව්වා කමක් නැහැ. අපි සම්බන්ධ වෙන ගානට වැඩේ කරමු. මම අනිවාර්යයෙන්ම ඒකට මට හිනුවොත් මිඩ්නයිට් තමයි ගන්න දෙන්නේ. උපරිම මහන්සියලා මම වැඩේ කරනවා උපරිම. ඉතින් ඒක නිසා මම පොඩ්ඩක් කියන්න බලන්න මං හිතන්නේ තව 30කට 35කට වගේ තමයි මං හිතන්නේ ඉඳ ඇත්තේ. මේකේ හිතට එකඟව ඇත්තම කියන්න බෝ කියන්න ඕනේ නැහැ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. කෝස් එකට ආවත් එකයි මට නැවත් එකයි ප්‍රශ්නයක් නැහැ ඒක. කෝස් එකට සම්බන්ධ වෙන්න අදහසක් තියෙන දරුවෝ හෑන්ඩ් රේස් එකක් දාන්න පොඩ්ඩක් බලන්න. කෝස් එකට සම්බන්ධ වෙන්න පුංචි හරි අයිඩියා එකක් තියෙන අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. හෑන්ඩ් රේස් මාක් එකක් ඇත්තටම හෑන්ඩ් රේස් මාක් එකක් දාන්නකො අදහසක් තියෙන දරුවෝ විතරයි. හේතුව තව 35ක් 40ක් වගේ තමයි ඇත්තේ මං හිතන්නේ. හරි. ඔය සම්බන්ධ වෙන්න අදහසක් තියෙන දූල පුතාලා මේ සතියේ, ඒ කියන්නේ හෙට සහ අනිද්දා දෙක ඇතුළත අනිවාර්යෙන්ම රෙජිස්ටර් වෙන්න.
හේතුව අන්තිමේදී කියන්න එපා මේ සර් අතුලත් කරගන්නේ එහෙම එහෙම කියලා. හේතුව තමයි වටිනා සර්ටිෆිකේට් එකක් දෙනවා. ඉතාමත් වටිනා සහතිකයක් ලබා දෙනවා ඊලෑනින් එකෙන්. ඉතින් ලස්සන වැඩක් මාස 4ක් දෙමළ භාෂාවෙ ගැඹුරටම ඉගෙන ගන්න පුළුවන්. ලස්සන වැඩක්. ඔයාලගේ වොයිස් රෙකෝඩ්ස් ගෙන්න ගන්නවා ලස්සන වැඩක්. ඒ අපි ඔක්කොම මාර්තු 6 වෙනිදා සර් උපරිම පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් ඒ මාර්තු 6 වෙනිදා පටන් ගන්න වැඩේ මාස 4ක් අපි යනවා පිළිවෙලකට. ඉතින් හොඳට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම හෙට සහ අනිද්දා දවස් දෙක ඇතුළත ලියාපදිංචි වෙන්න බලන්න. හේතුව තමයි දැන් සීමිත සිසුන් පිරිසකට විතරයි ඉඳ ඇත්තේ. ඒක නිසා හරිද? අනිවාර්යයෙන්ම ඒක පිළිබඳ අවබෝධය තියාගන්න අන්තිමේදී කියන්න එපා නේස අපේ දරුවත් සම්බන්ධ කරගන්න කියලා දෙමහපියන් කරදර කරන්න එපා. ඊට පස්සේ හේතුව අපිට දරුවෙගේ පැත්තක් ගන්න බැහැ නේ ඊට පස්සේ. ඒක ඔයාලටම පැහැදිලි පුතේ. නිසා අනිවාර්යයෙන්ම හෙට සහ අනිද්දා දවස් දෙක ඇතුළත රෙජිස්ටර් වෙන්න. එතකොට ඒක හරි. හරි. මම කරමු අපි. රෙජිස්ටර් වෙන සියලු දෙනාටම ටියුට් එක ලබා දෙනවා. ටියුට් එක මම සරලට කිව්වේ මාර්තු 4 වෙනිදායින් පස්සේ වගේ දෙන්න කියලා. හේතුව එතකොට අපි දන්නවා මෙච්චර ළමයි සංඛ්‍යාවක් ඉන්නවා එහෙම කියලා. ඉතින් මාර්තු 4 වෙනිදායින් පස්සේ ඔයාලට ටියුට් එක ලැබෙනවා. නියම ටියුට් එකක්. මෙහෙම නෙවෙයි. එතන විෂය නිර්දේශන යන්නේ එතන තියෙන්නේ දෙමළ භාෂාවේ ගැඹුර ඇඩ්වාන්ස් තැනේ. ඉතින් ඒක ඒ ඔන්ලයින් ඔන්ලයින් කෝසස් කියන රටාවත් එක්ක කරන්න බැහැ කියලානේ කියන්නේ. නමුත් අපි බලන්න ඕනේ මෙතන කොච්චර හොඳට ඔන්ලයින් ක්ලාස් එක කරනවද. ඉතින් ඒකට නවීන දරුවන්ගේ මානසික අධ්‍යාපනයට ගැළපෙන ආකාරයට ලස්සන වැඩසටහන් ටිකක් අපි ප්ලෑන් කරලා තියෙනවා. මම ගුරුවරයා විදියට මම තමයි ඒක හේවන්නේ. ඉතින් ලස්සන වැඩක් තේරේ කරගෙන යද්දි සතියකට දවසක් ස්පීච් එකක් තියෙනවා මාසෙකට දවසක් විදියට ස්පීච් යනවා ඊළඟට ප්‍රොනවුන්සර්ස් යනවා ප්‍රොනවුන්සේෂන්ස් ඊළඟට හෑන්ඩ් රයිටින් බලනවා ඊළඟට දරුවන්ට ඡේදයක් දීලා ඡේදය කියවන විදිය හදවනවා ගොඩක් වැඩ තියෙනවා හරිද මාතෘකා ගැන කතා කරන්න පුරුදු කරනවා ඊළඟට ඒ කෝස් එකට සම්බන්ධ වෙන දුල පුතාලට අවසානයේ ඒ මාස 4න් පස්සේ පටන් ගන්නවා ස්පෝකන් ෆැමිලි ක්ලාස් එකක්. එතකොට මම හොඳට රත් වෙන්න දරුවෝ ටික හදලා දෙන්නේ අතනින්. එතනින් දා ගන්නවා ඊළඟ අතිවාරම ස්පෝකන් ෆැමිලි ක්ලාස් එකකට. එතකොට Tamanට තේරෙයි කොච්චර හොඳ තත්ත්වයකට වැඩේ කෙරෙලද කියලා. ඉතින් සාමාන්‍ය පෙළ දෙමළ කරන දරුවෝ විදියට මම කැමති මෙතනින් ඔක්කොමලා සම්බන්ධ වෙනවා නම් ඒක ලොකු වැඩක් වේවි. Tamanගේ සාමාන්‍ය පෙළ විභාගයට ලොකු අතිවාරමක් වේවි. ඒක තේරෙයි කරගෙන යද්දි මම දැන් ඉතින් මුකුත් ඒව කියන්න යන්නේ නැහැ. අපි පම්පිය වැඩි කරගමු. හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ. මේ ඉවරද? හෑන්ඩ් රේස් මාක් එකක් දාන පැක් ගාලා ප්‍රශ්න පහ ලියලා ඉවරයි. පිළිතුරු ටික ලියලා ඉවරයි. හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න බලන්න ප්‍රශ්න පහට පිළිතුරු ටික ලියලා ඉවරයි. හතරයි. අයියෝ. වතා වෙන්න වෙලාව නැත්තා. ඔහොම වැඩක් නැහැ. ඔහොම සාමාන්‍ය පෙළ දෙමළ තෝරගන්න කියොත් ඉතින් සම්බන්ධ කරුණු ආයතනින් අහන්න ආයතනින් කියාවි දැන් මැසේජ් කරන්න එපා සර් කෝස් එක කියලා මට දෙමාපියෝ හතර පස් දිනෙකම කතා කරලා කිව්වා ටයිම් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ටයිම් එකේ ප්‍රශ්නයක් කියන්නේ අපිත් මෙතනත් වැඩක් ටික කරගන්න ගමන් ෆිසිකල් වැඩක් කරන ගමන් ඔක්කොමත් එක කළා තමයි ටයිම් එකක් දෙන්නේ මේ වගේ වැඩකට. ඉතින් අර ටයිම් එක නම් එහෙම එහෙ කරන්න බෑ පුතේ මේ අවස්ථාවේ. හේතුව අපි ඔක්කොම වැඩ ටික කරවන්න ඕන. මෙහෙ වැඩ ඔන්ලයින් ඒවා හැම දෙයක්ම එක්ක. ඉතින් ඒක නිසා තමයි ටයිම් එක දීලා තියෙන්නේ. ඒක ගැන තරහ වෙන්න එපා. ඊළඟ කණ්ඩායමකට හරි සම්බන්ධ වෙන්න ඉතින්. ඉදිරියට කරගෙන යනවා නොකඩවා වැඩ සටහන. පළවෙනි කණ්ඩායම තමයි ඔයාලා. පළවෙනි කණ්ඩායමේ විදියට ඔයාලා බැජ් එකේ සර්ටිෆිකේට් එක ගන්නවා කියලා කියන්නේ නියමයි. ඉතින් ඒක නිසා මම කැමති ඔක්කොම සම්බන්ධ වෙන්න. මාස 4යි. පොඩි ගාණක් නේ. බලන්න දැන් ඔයාලා සාමාන්යයෙන් ওই මාස 3 කෝස් කියලා කීයක් ගන්නද? 15000ක් විතර ගන්නවා. ඉතින් නමුත් මට මුදලක් නෙමෙයි උතන වටින්නේ. මට උතන හොඳ බැජ් එකක් හදා ගන්න ඕනේ ඒකයි.
ඉතින් පුළුවන් අය ඔක්කොම සම්බන්ධ වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අස්සන වැඩක් කරමු අපි. මාර්තු 6 වෙනිදා ඉඳන් වැඩේ පටන් ගන්නවා. හරි නේද? දැන්වත් ලියලි ඉවරද? හෑන්ඩ් රයිස් මාක් එකක් දාන ලියලි ඉවරයි. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. මං කරන්න හරි පළවෙනි ප්‍රශ්නය බලමු අපි ඉ පාඩලින් වරුම් වන්දි එදු ලියා ගන්න මේ පාඩමේ එන මේ පාඩමේ එන මේ පාඩමේ එන වාහනය කුමක්ද 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 අපි පිළිතුරු ටික බලමු මේ වාහනේ එන මේ මේ බලන්න ඉ පාඩලින් වරුම් වන්දි එදු මේ ගීතයේ හොඳද පාඩමේ නෙවෙයි මේ ගීතයේ එන වාහනය කුමක්ද මේ ගීතයේ එන වාහනය කුමක්ද ඉතින් අපි කෝස් එකේ ඔය විදියටම ප්‍රශ්න කතා කරනවා ලස්සන වැඩ ටිකක් තියෙනවා ඕනම් කතා වෙන්නේ පුතේ අන්තිම මාසේ වගේ අන්තිම මාස දෙකේ වගේ හේතුව මුල් මාස ටිකේ මූලික ඇඩ්වාන්ස් වලට යන්න කලින් මුල් ටික කතා වෙන්න ඕන දෙමළ අකුරු වලින් නම් ලස්සන වැඩක් අපි ඉගෙන ගත්තේ දෙමළ අක්ෂර මාලාවේ පුංචි කොටස් හතරක් විතරයිනේ කෝස් එකේ එහෙම නෙමෙයි කෝස් එක සරත් බෙදෙනවා ව්‍යංජනත් බෙදෙනවා වඩා ගොඩක් තියෙනවා ඉතින් මේවා ඉගෙන ගන්න පුළුවන් කෝස් එකට සම්බන්ධ වෙන දරුවන්ට ඒ කිසි ප්‍රශ්නයක් නැහැ හොඳද කෝස් එක ඒ විදියට යනවා එතන තියෙන ටික මේ තමයි යනවා ඒකනේ බය වෙන්න එපා හරි බලන්න ඊළඟට දෙවෙනි ප්‍රශ්නය පුහෙයි වණ්ඩි එදිල් පොහුම් බලන්න පුහෙයි වණ්ඩි එදිල් පොහුම් ලියා ගන්න දුම්රිය ගමන් කරන්නේ කුමක් මතද 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 දෙවෙනි ප්‍රශ්නය හරි බලන්න තුන්වෙනි ප්‍රශ්නය පාම් එන්රු ඔලි අලොප්පුම් වණ්ඩියදු ලියා ගන්න පාම් කියා හඬ නගන වාහනය කුමක්ද 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 සරි බලන්න ඊළඟට
අතරවෙනි එක පච්චේ සිවප්පු කොඩි හලේ කාට්ටු පවර් යාවර් ලියගමු කොළ රතු කොළ රතු කොළ රතු කොඩි හලේ කාට්ටු පවර් යාර් කොඩි වනන්නේ කවුද රතු sorry කොළ රතු හොඳද පච්චේ සිවප්පුනේ තියෙන්නේ කොළ රතු කොඩි වනන්නේ කවුද කොළ රතු කොඩි වනන්නේ කවුද කොළ රතු කොඩි වනන්නේ කවුද කොඩි වනන්නේ කවුද කොඩි වනන්නේ කවුද හරි බලන්න පස්වෙනි එක හරි අවබෝධයෙන් සිවප්පු කොඩියේ තර්ඩ් ෆිනාල් කුහෙයි රදම් මෙන්න සේරුම් ලියාගන්න රතු කොඩිය රතු කොඩිය රතු කොඩිය කර්ටිනාල් පෙන්නුවොත් නම් පෙන්නුවා නම් කියලා ගන්න පෙන්නුවොත් කියලා ගන්න එපා පෙන්නුවා නම් රතු කොඩිය පෙන්වුවා නම් පෙන්වුවා නම් දුම්රිය කුමක් කරයිද 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 හරි බලන්න පළවෙනි ප්‍රශ්නය ඉපාඩලිල් වරුම් වණ්ඩියලු මෙම ගීතයේ එන වාහනය කුමක්ද ඉතාමත්ම සරලයි සර් තේරුම් කළ දුන්නා මොකක්ද වාහනයේ නම හරිම ලේසි හරිම පහසුයි බලන්න වාහනේ නම එන්න ඕන මෙන්න මේක මේ තියෙන්නේ මෙතනක් තියෙනවා පුහෙයි රදම් මේ තියෙන්නේ පුහෙයි රදම් පළවෙනි ප්‍රශ්නයට එන්න ඕන පිළිතුර ඕක නැත්තම් දැන් මෙහෙමයි ෆිසිකල් පන්ති වල දරුවෝ මගෙන් අහපු නිසා තමයි මම ඕක මුලින් පෙන්නලා ඔයාලට ඊළඟට එතනින්ම ගන්න පුළුවන් පිළිතුරක් තියෙනවා හරිම ලේසි බලන්නකෝ මෙන්න මෙතනින් ඒක හිම්බ ගන්න පුළුවන් පිළිතුර බලන්න මොකද්ද කියලා මේ තියෙන්නේ පුහෙයි වණ්ඩි පළවෙනි එකට පිළිතුර පුහෙයි වණ්ඩි ලියාගන්න ඉක්මනට පළවෙනි එකට පිළිතුර පුහෙයි වණ්ඩි දුම්රිය හරි දෙවනි ප්‍රශ්නය පුහෙයි වණ්ඩි එදිල් පෝම් දුම්රිය ගමන් කරන්නේ කුමක් මතද තණ්ඩවාලතිල් ලියාගන්න දෙවනි එකට පිළිතුර තණ්ඩවාලතිල් හරිම නියමයි පට්ට නියමයි මම කරන්නේ තණ්ඩවාලතිල් දෙවනි එකට පිළිතුර තණ්ඩවාලතිල් දෙවනි එකට පිළිතුර තණ්ඩවාලතිල් தண்டவாளத்தில் தண்டவாளத்தில் தேவனிகட பிலிதுவ தண்டவாளத்தில் தூங்கனிக බලන්න பாம் என்று ஒளி எழுப்பும் வண்டியது பாம் கியா கமன் கரண வாகனய குமத் மின் வண்டி ஞாக மின் வண்டி මාළු දුම්රිය මාළු රතේනේ හරිද මීන් වණ්ඩි මින් වණ්ඩි විදුලි දුම්රිය තුන්වෙනි එකේ
හරි. ඊළඟට හතරවෙනි එක පච්චේ සිවප්පු කොඩිහලේ කට්ටු පවර්යාර් කොළ රතු කොඩි පෙන්වන්නේ කවුද? නිල තලෙවර්. හතරවෙනි එකට පිළිතුරු එන්න ඕන ඔන්න ඕක. මට ලියාගන්න. අන්තිම ප්‍රශ්නය සිවප්පු කොඩියේ කාටිනාල් කුහිරද මෙන්න සෙවුම් රතු කොඩිය පෙන්වුවොත් මොකක්ද කරන්නේ බලන්න නින්රු විදුම් ලියාගන්න පස්වෙනි කර පිළිතුර නතර කරයි නින්රු විදුම් නතර කරයි ඉක්මංගල පිළිතුර ටික ලියාගන්න ඔය පොයින් ප්‍රශ්නයක් එන්න පුළුවන් විභාගෙට සාමාන්‍ය පෙළ විභාගෙටත් ඕකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඉතින් මේ අපි හිතන්න කිපැති වලින් පුතේ ප්‍රශ්න හදන්න දැන් එනිසා අපි ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි අවබෝධයෙන් බලන්න. ඔය විදිහට තමයි පිළිතුරු ටික එන්න ඕන. බලන්න පළවෙනි ප්‍රශ්නය මේ ගීතයේ එන වාහනය කුමක්ද? කුහෙයි වණ්ඩි දුම්රිය. මොකක්ද එන්න ඕන පළවෙනි එකට පිළිතුර කුහෙයි වණ්ඩි දුම්රිය. දෙවෙනි එක කුහෙයි වණ්ඩියේදී පොම් දුම්රිය ගමන් කරන්නේ කුමක් මතද? තණ්ඩවාලපිල්. මෙයා ගන්න තණ්ඩවාලපිල් කියන්නේ රේල් පාර මත. මෙයා ගන්න තණ්ඩවාලපිල් රේල් පාර මත. தண்டவாளத்தில் ரயில் பாரமத்து திருவணிகர பிழித்துறோம் தண்டவாளத்தில் ரயில் பாரமத்து தூங்கணியக பாம் வென்றோட எழுப்பும் வண்டி எது பாம் கியா ஹண்ட நகன வாகனைய குமக்த பலன கூ என்று ஒழிப்பது புகை வண்டி கூ கியாகமான் கரண்ணே அங்குரு கோச்சி எனத்தான் தூம் கோச்சிய ඊළඟට බලන්න පාම් වෙන්ඩ ඔලිප්පදු මින් වණ්ඩි පාම් කියා ගමන් කරන්නේ මොකද්ද විදුලි දුම්රිය ලියා ගන්න තුන්වෙනි එකට පිළිතුර මින් වණ්ඩි ඊළඟට හතරවෙනි එක කොළ රතු කොඩි කාට්ටු පවර්යාර් පෙන්වන්නේ කවුද නිලතලෙවර් නිලෙයම් කියන්නේ ස්ථානය තලෙවර් කියන්නේ நாயකයා නැත්නම් ප්‍රධානියා ස්ථානයට අධිපති කවුද ස්ථානාධිපති බලන්න වචන ගන්න විදිය එහෙම තමයි අඳ ඕන භාෂාවනි පුතේ නිලතලෙවර් ස්ථානාධිපති නිලෙයතලෙවර් ස්ථානාධිපති හතරවෙනි එකට පිළිතුරු එන්න ඕන ඕක පස්වෙනි එක සිවප්පු කොඩියේ කට්ටිනාල් කුහිරද මෙන්න සේම රතු කොඩිය පෙන්වුවොත් මොකද්ද කරන්නේ නින්රු විදුම් නතර කරයි නැත්නම් නවතයි නින්රු විදුම් නවතයි ඔන්නයි තාමත්ම ක්‍රමවත් විදියට ඒකට අදාළ පිළිතුරු ටික දරුවන්ට පෙන්නුවා පුතේ ඕවනම් ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යයෙන් මේකයි ඔයාලට කාලයක් දුන්නේ ඔයාලට සූදානම් වෙන්න හරි බලමු අපි ඊළඟ ක්‍රියාකාරකම අඩුත්ත ෂේට් පාඩු පාරුර පිටුවන් 137 ඉක්මන් කරන්න හරි අවබෝධෙන් බලමු පින්වරුන් ෂොට් හලේ ඕලංගු පඩුත්ති කරුතුල්ල වාක්‍යමාහ අමයි ෆෝම් ලියාගමු පහත සඳහන් ෂොට්හලේ වචන පහත සඳහන් වචන පහත සඳහන් වචන පහත සඳහන් වචන පහත සඳහන් වචන ඕලංගු පඩුත්ති
අනුපිළිවෙලට සකසා පහත සඳහන් වචන අනුපිළිවෙලට සකසා අනුපිළිවෙලට සකසා කරුතුල්ල වාක්‍යමාහ අමෛපෝම් අර්ථවත් වාක්‍ය සාදමු 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 පළවෙනි එක බලන්න මෙහිමයි මේක අපි මේ වෙලාවෙම ඉක්මනටම වැඩේ කරමු කොහොමද දන්නවද කරන්න ඕන මම ඔයාලට දෙන්නම් විනාඩි 4ක් 5ක් දෙන්නම් විනාඩි 4ක් දෙන්නම්කො ඉක්මනට ගැළපෙන විදියට වාක්‍ය ටිකක් අගල හදන්න බලන්න ලේසි මේක මේක හරියට බලන්න ඕන උක්තයයි ආඛ්‍යාතයයි විතරයි උක්තයයි ආඛ්‍යාතයයි හරියට බලලා අනුපිළිවෙලට සකස් කරන්න ඉබේම අනිත් එක හැදෙනවා බලන්නකො ඉක්මන් කරන්න බැරි නෑ පුළුවන් ඔය වගේ දේවල් ඉතින් කරන්න ඕන නෑ තු ඉතින් සාමාන්‍ය පෙළ විභාගයට ගිහිල්ලා ඒකක් ගන්නවා කියන්නේ හීනයක්ම තමයි හරිද නැත්තම් සර්ට ඔගේ තේරුම කියලා දෙන එක මහලු දෙයක් නෙවෙයි නමුත් අපි ඕවා ප්‍රැක්ටිස් කරන්න ඕන ඉක්මන් කරන්න හරි අවබෝධයෙන් වැඩේ කරන්න කාලය දීලා තියෙනවා ඔයාලට කාලය දීලා තියෙනවා විනාඩි 5ක් හරි අවබෝධයෙන් ලියන්න තියෙනවා ගැලපෙන විදිහට අච්චු පොතේම පුරවන්න ප්‍රශ්නයක් නැහැ දින පොතකට ගන්න ඕනේ නැහැ ඔක අච්චු පොතේම පුරවන්න අපිට ලබන සතියේ තියෙනවා ව්‍යාකරණ කොටස් ටිකක් කතා කරන්න ව්‍යාකරණ කොටස් ටික කතා කරලා පාඩම ඉවර කරලා දාන්න තියෙන්නේ පාඩම ඉවර කරලා දාමු උඩට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට හරි මම කළ මේක කරා හරි අවබෝධයෙන් වෙන වෙලාවෙන් ප්‍රයෝජනය ගන්න පුතේ ඉක්මන් කරමු හරි අවබෝධයෙන් ඉක්මන් කරන්න ඉක්මන් කරමු ඔය වගේ දේවල් කෙරෙන්න වෙනවා පුතේ ඔය වගේ දේවල් කරන්න වෙනවා තමන් මහන්සියලා ඔය වගේ දේවල් ඔළුවට දාගත්තේ නැති වුණොත් නම් එහෙම විභාග ලියන්න බැහැ එහෙමත් පුරුදු කරන ගුරුවරු ඇති. නමුත් මම එහෙම කරන්නේ නැහැ. හේතුව තමයි මට එහෙම වැඩක් නැහැ. මට අවශ්‍ය වෙන දේවල් ටික මම අනිවාර්යෙන් හදවනවාම තමයි. ඕනම දෙයකට මූණ දෙන්න පුළුවන් හැකියාව හදා ගන්න ඕන. එහෙම නැතෝ විභාග ලියන්න මූණ දෙන්න කියලා වැඩක් නැහැ පුතේ. ප්‍රැක්ටිස් කරන්න ඉක්මනට. වෙලාව දෙන්න එකේ ප්‍රයෝජනය ගන්න.
හරි අවබෝධයෙන් ලියන්න. හරි අවබෝධයෙන් මං කරා. අවශ්‍ය වෙන හැම දෙයක්ම කියලා දීලා තියෙන්නේ. මේක ගලප ගන්න විතරයි තියෙන්නේ. ගලප ගන්න විතරයි තියෙන්නේ. ඉක්මන් කරන්න. හෑන්ඩ් රේස් මාස් එක දාන කළා. බොරු කරන්න ඕනේ නැහැ. Tamanට පුළුවන් ටික කරන්නකො. නැත්නම් හෑන්ඩ් රේස් මාස් එක දාන්න කිව්වට පස්සේ මම දන්නවා. වැඩ කරන්නෙත් නැහැ සමහර අය දානවා. පුතේ එහෙම එපා. මෙතන එන්ජොයි කරන්න මෙතෙන්ට එන්නේ නැහනේ යම් කිසි මුදලක් ගෙවලා දැන් තියෙන ආර්ථික මට්ටමත් එක්ක දෙමාපියන් උගන්වනවා කියන එක ඇත්තටම ඔයාලගේ ලොකු පිනක්. ඒකෙන් ප්‍රයෝජනය ගන්න උපරිම. නැත්නම් අපරාධයක් නේ පුතේ. එහෙම දැන 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 නිකන් එන්ජොයි කරන්න ක්ලාස් වලට ජොයින් වෙන්න එපා අපරාධයක් ඒක. ඒ වෙලාවේ ඔයාලා නිදා ගන්න. ඒක ඒක හේත් තමන්ට වටිනවද? නැත්නම් තමන් කරන ලොකු මෝඩ වැඩක් ඒක. හරි අවබෝධයෙන් අනිත් පැයත් පිළිතුරු ලියන්න. කලබල නැහැ අපිට. කලබල නැහැ. දහයයි මදි අනිත් පැයත් ලියවෙන්න ඕන ඕක මෙහෙමයි මම 6 වසර 7 වසර 8 වසර 9 වසර ළමයින්ට නම් ඔච්චර බල කරලා ඕක ලියවන්නේ නැහැ හේතුව ඒ අයට හදා ගන්න කාලය අපිට තියෙන නිසා නමුත් පුතේ 10 දී දැන් වෙන ගුරුවරයෙක් නම් ඕක නිකන් කතා කරයි එහෙම හරියන්නේ නැහැ ඒක මගේ විදිය නෙමෙයි මම ඔයාලට පුරුදු කරන්නේ ඕනම දෙයක් විභාගයට මොන දේ ආවත් ඔයාලා සූදානම් වෙන්නේ වෙන දෙයකට වෙන්න පුළුවන්. නමුත් එන දෙයකට මූණ දෙන තත්ත්වයට තමයි කොඩිතු වකුගේ දරුවෝ හදන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඔයාලට දැන් ඒක තේරෙන්නේ නැහැ. අන්න ඒක මට මදි. ඔය මදි. ඔකෙන් අදුම්ම ගානේ පාලවක්වත් වැටෙන්න ඕන. නැත්තම් වැඩන්නේ නැහැ. පේපරයක් තියලා ඔයාලා දෙමළ වලට තෝරගන්න ගියොත් ඒකත් ප්‍රශ්නයක් නේ. එහෙම කරන්නත් බෑ. ඒ නිසා මට මේවයින්ම තමයි ඉතින් දරුවෝ හදාගන්න තියෙන්නේ. නැතුව ඔයාලටම පැහැදිලි වෙන ඉතින්. අනිත් දේ තමයි මම කැමති නෑ මගේ නේම් එක නිකන් මේව කරගන්න විශාල කරුණුත් හදිස්සියවත්. ඒකයි. වැඩ කරන්න. වැඩ කරන දරුවෝ ටික සම්බන්ධ වෙන අපරාධයක් නැත්තම් මම මෙච්චර ආදරෙන් කියන්නේ මේකයි ඔයාලට ප්‍රතිඵල අපිට හදා ගන්න ඕන ඒකට මහන්සි වෙන්න ඕන බලන්න මේකේ වාක්‍ය ගලප ගන්න බෑ කියලා කියන්නේ බලන්න හෑන්ඩ් රේස් මාක් වෙන්න දින කීයද 10 වෙන්න දින 15ක්වත් වැටෙන්න ඕන කෙනෙක් දෙන්නෙක් මෙති වෙන්න පුළුවන් 11යි හරි මම ඔයාලට වැඩක් දෙනවා දැන් ක්ලාස් ඉවර වෙලා අද ක්ලාස් එකට ජොයින් වෙච්ච සියලු දෙනාම මෙන්න මේ
අච්චු පොතේම පුරවන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. ලියන පොතට ගන්න ඕනේ නැහැ. මට ඔයාලගේ මට්ටම තේරුම් ගන්න ඕනේ පුතේ. දැන් මම මෙතන දන්නවා. මම දරුවන්ගේ නම් කියන්න පුළුවන්. හේෂණී හොඳයි. පසිඳු හොඳයි. ඊළඟට හේෂණී හොඳයි, පසිඳු හොඳයි, මල්කි හොඳයි, කවීෂ හොඳයි. මට රේණුක හොඳයි. මට එහෙම කියන්න පුළුවන් නම් ටිකක් තියෙනවා. මම අනිත් අය ගැන දන්නේ නැහැ. ඉතින් පුතේ එහෙම දැනගෙන අපිට මේ ගමන යන්න අමාරුයි. ඉතින් ඒක නිසා ක්ලාස් ඉවරුණ ගමන් ක්ලාස් ඉවර වෙලා ඔයාලා විනයෙන් ගායමය කරන්න අද දවස් ඇතුළත මට මෙන්න මේ වාක්‍ය පහ හරියට ගලපලා හදලා අච්චු පොතේම ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ෆොටෝ එකක් ගහලා සර්ගේ WhatsApp නම්බර් එක group එකේ තියෙනවා. ඒක හොයාගන්න බෑ කියලා කියන්න බෑනි. අන්තිමට 729 නම්බර් එක ඇත්තේ. ඒකට අනිවාර්යයෙන්ම WhatsApp කරන්න. WhatsApp කරද්දී තමන්ගේ නමයි ශ්‍රේණියයි ග්‍රේඩ් දෙකයි අනිවාර්යයෙන්ම දාන්න. අනිත් දේ තමයි ආයතනය. හොඳද? නමයි ග්‍රේඩ් දෙකයි ආයතනයයි අනිවාර්යයෙන්ම දාන්න. හේතුව පුතේ දැන් මෙහෙමයි. මට ඔහොම හොයන්න ඕනේ නැහැ. නිකන් මට කතා කරන්න පුළුවන්. නමුත් මම වගකීමක් ගන්නකොට ඒ වගකීම සාර්ථක වෙන්න ඕන. ඒක ඔබටම පැහැදිලි. ඒකයි මෙච්චර මෙච්චර කියලා 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 හදාගන්න හදන්නේ. මෙතන ඉන්න 16 දෙනාව මම හිතනවා අනිවාර්යෙන් එවයි කියලා. අනිවාර්යෙන් මෙවන්න. නම්බර් එක හොයාගන්න බැරි වෙන්නේ නැහැ group එකේ තියෙනවා. හොඳද? අන්තිමට 729 නම්බර් එක ලියාගන්න බැරි නම් මතක වෙන්න අමතක වෙනවා නම් ලියාගන්න. අන්තිමට 729 නම්බර් එක. මෙච්චර හදන්න හදන්නේ ප්‍රතිඵලයක් ඔයාලට ලබා දෙන්න. නැත්තම් මට ඕනේ නැහැ. අනිවාර්යෙන්ම ක්ලාස් ඉවර වෙලා මට මේ ටික අනිවාර්යෙන් එවන්න. අපි ලබන සතියේ මේ ටික සාකච්ඡා කරමු. අනිවාර්යෙන් එවන්න. නැත්තම් මදි. ඇත්තටම මදි. ඔබ හදා ගන්න ඕන හොඳටම. හරි. එහෙනම් අද අපි පන්තිය නතර කරමු. නියමිත කාලේ ඉවරයි. අනිවාර්යෙන් ක්ලාස් ඉවර වෙලා මට ඒ ටික එවන්න. මට බලන්න ඕන. හොඳද? හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. වරක්කම් ආයුබෝවන්. මුල්මණි හෙල්තුනේ. තෙරුවන් සරණයි. අடுத்த வாரம் மீண்டும் சந்திப்போம் சரி.